ನಾವು ಲೈಫ್ ಬಾಯ್ ಕೂಲ್ ಫ್ರೆಶ್ ಸಹ ಲೆಮನ್ ಫ್ರೆಶ್ ಮೆಂಥೋಲ್ ಸಹ ಲೆಮನ್ ಸಾರೆ ವಿಷ ಬೀಜ ಆಫ್ ಫ್ರೆಶ್ ಆನ್ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ඍජු සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඉකුත් සිකුරාදා පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබුණා. ඒ අනුව අදාළ සාකච්ඡාව අරලීගහ මන්දිරයේදී අද පැවැත්වීමට සැලසුම් කර තිබුණද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කලින් යොදාගෙන ඇති විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් එම සාකච්ඡාව කල්දමා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම සාකච්ඡාව අඟහරුවාදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිතයි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශවල කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් එය ප්‍රතික්ෂේප කර නොමැති බවත් පක්ෂයේ ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මේ අතර පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පාර්ශව රසක් මෙලෙස අදහස් පළ කළා. ඒ සාකච්ඡාව කල් දාලා තියෙනවා අඟහරුවාදා හවසට. එතනදී මම විශ්වාස කරනවා අපේ පක්ෂයේ පේක්ෂාත්වය පිළිබඳව බොහොම සමගියෙන් නායකතුමාගේ උපදෙස් මත ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඔබතුමාට ලක්මන් ක්‍රියල් අමාත්‍යවරයා බොහොම බරපතල ලෙස චෝදනා කරා කියලා බොහෝ දේවල් වලට සභාපතිකම ඉල්ලුවා පවා කියලා කියනවා. මම පක්ෂයේ සභාපතිවරයා හැටියට හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකට සමහර අය අකමැති වෙන්න පුළුවන්. අපි කියන්න ඕනේ කියලා තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට තැන දෙන්න ඕන සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂක විදිහට ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා දැන් අවසන් සාකච්ඡා ගොඩක් දා දුන්නා අගමැතිතුමාට. ඉතින් බලාපොරොත්තු වෙනවා මේක අවසන් සාකච්ඡාව බවට පත් කරයි කියලා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ සමහර දේශපාලන නායකයෝ ගෝඨාභයගේ ජයග්‍රහණය හරහා තමන්ට එක එක ඩීල් දාගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න මේ එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වෙමින් තියෙන සුහදතාවයේ සංහිඳියාව වළක්වන්න කටයුතු කරනවා. අපි කවුරුත් නම් මේව කළා නැහැ. රනිල් කරූ සරත් පොන්සේක සජිත් ඒ ඔක්කොම ගණනාවක් ඉන්නවා. හරි වෙලාවට ඉදිරිපත් කරන්න. රනිල් මහත්මයා තමන් කැමැත්ත බල කරලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. සජිත් මහත්මයා තමන්ගේ කැමැත්ත බල කරලා තියෙනවා. කරූ ජයසිරි මහත්මයාත් මුළු සජාතික පක්ෂෙම එකතු වෙලා ඉල්ලීමක් කරා නම් මම ඉදිරිපත් වෙන්නම් කියලා කිව්වා. මේක තියෙන වැරද්ද මොකද? ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණේ මේක. ඒ පැත්තේ එමෙ නැහනේ. ඒ පැත්තේ එක පවුලක් තියෙන්නේ. ලොකු මහත්මයාවල කිව්වා පොඩි මහත්මයෝ ඒක පිළිගත්ත ඇච්චරයි. අපේ නායකතුමා සිය කැමැත්තෙන් මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැන් මේ ජනතාවගේ ඉල්ලීම මේ බලන්න. අපි බදාදා වෙනකොට අපේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධවත් ඒ වැඩපිළිවෙළත් රට පුරා පටන් ගන්නවා නිලවසේ. තව වැඩියෙන් කැමති තරුණ නායකවලට තමයි වාස්කර නායකව. නෑ ජාතිවාද නැති නායකයෙකුට තමයි මං කැමති. මගේ විශ්වාසය මැක්සිස්.